වැදගත් කාරණාවක් ගැන කියන්න මට ඔයාව ඉක්මනින් මුණගැසීමට අවශ්‍යයි. ඒ නිසා මට ඔයාව මුණගැසිය හැකි තැනක්, වේලාවක් හා දිනයක් නොපමාව දන්වන්න. ඔයා මේ ගමන නාවොත් කවදාවත්ම අපි දෙන්නට එකතු වෙන්න බැරි විදියට වැඩ සිද්ධ වේවි. මගේ ජීවිතයට සම්බන්ධයෙන් ඔයාගේ හිතේ අදහසක් තියෙනවා නම් මේ ගමන එන්න. මීට සෙනෙහබර පරාක්‍රම. මං කුමාල්ලා ගෙදර යන මේ ගවම කපා ගන්න. ඉදි කියලා අරගෙන මාසයක් වුණා. තන වැඩක් කරගෙන ඉක්මනට ගෙදර වانے. අතන මෙතන රවුම් ගහන්න නැතුව. ආ. කවුද රවුම් ගහන්නේ? මේ තේ හැදලා තියෙන තේටික් බිල පණ. හදේපා. තරක් වෙන. ගොඩක් වෙලා දැවිලා මාත් මේ දැන් ආව විතරයි. නාද හැරි හැරි බලන්න. වැඩි වෙලා අපි මෙතන ඉන්න හොඳ නැහැ. අද ගොඩක් කටි පොලට යන දවසනේ. මට ඔයත් එක්ක ටිකක් ඉස්කලන්ට කතා කරන්න ඕනේ. ඉතින් අපි කොහෙටද යන්නේ? යමුකෝ. ඔන්න බස් එකකුත් එනවා.
කතුවාට කියන්තෙනක වැදගත් කන්න නමුත් විවාහයෝජන කාටද එයාටද මට නෙවෙයි මට මොන බොරුවද කවුද වාට ලනුවක්ද අයිය තමයි මාත් එක්ක කිව්වේ අයිය මට කවදාවත් බොරුවක් කියන්නේ නෑ ඔයාලා ඊළඟට පරාක්‍රම කරන්නේ නෑ සරෝජිනි මං කියන්නේ ඇත්ත අයිය තමයි මාත් එක්ක කිව්වේ හොඳ තැනකින් වාට මංගල යෝජනාවක් ඇවිත් තියෙනවලු මනමාලයා බැංකුවේ වැඩ කරන කෙනෙක්ලු. ඉතින් ලබන සතියේ ආව බලන්න තිනවලු. අද නම් හිම පාලවන්න ගෑම ටික කාලම යන්න ඕන. මුගක් කාලෙකින් මේ ආවි. අනේ ආමිනිය අද නම් වෙලාවක් නැහැ. අපි විනි විලාවක් නෑ වික්ක. ආමිනි බොහොම සතුටින් ඉන්නවා. කවදේට අය කිව්වේ? අපි ගෑම ටික කාලේ. ආමිනි පෙරේද මං ඔයාලා කිතර කී වෙලාවෙ. ඔබලගේ අයියා කිසි කතාවක් නැතුව ගෙදර ඉඳලා පැස්සා. පස්සේ පාරදී අම්බල තමයි විස්තරේ මට කිව්වේ. ඉතින් මම ගෙදරින් කිව්වේවත් නැත්තේ. පස්සේ කියයි. තව දවස් තියෙනවා. පාරේ හිටගෙන ගිහින් සරෝජිනී මේ තරම් ඉක්මනට ආව අම්බල තාත්තල බන්දල දෙන්න තියන්නේ ක්‍රයයි කියලා. මටත් හිතාගන්න බැරි එක තමයි. මං හිතන්නේ ඕගොල්ලන් ගෙදර පොඩ්ඩක්වත් කැමති නැති වෙති අපි දෙන්න එකතු වෙනවට. මම මෙච්චර කල් හිතාගෙන හිටිය අඩු ගාණ ඕගොල්ලන්ගේ අයියවත් කැමති වෙයි කියලා. ඒත් දැන් බලාගෙන යනකොට එයා තමයි වැඩියෙන්ම අකමැති. ළඟට ඉඳලා අයියා මගේ මූණ බලලා හරියට කතා කරන්නෙත් නෑ. අම්මා අයියට උගන්නල වෙන්නේ නැති. සරෝජිනී ඔයව නොදක ඉන්න බැරි හින්දා මං ගෙදර එන්නේ. දැන් ඒකත් නවත්තන්න සිද්ධ වෙලා. අපි දෙන්නගේ ප්‍රශ්න අහන්නල විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි සරෝජිනී. කෙනෙක් පොඩ කහන්නද මං යෝජනාවක් කරන්න ඔයා කැමති වෙනවද කියලා මට කියන්න ඔයා කියන ඕනම දෙයක් මං කැමති පරාක්‍රම ලබන සුමාන මනමාලයා ඔයාව බලන් දෙවි කැමති වුණොත් අම්මල ඉක්මනට මංගල්‍ය කරන්න තීරණය කරා එහෙමනක් කරන්න තියෙන එකම දෙයයි. එහෙම තමයි මොකද කරන්නේ? අපි කොහේ හරි පැනලා යමු. කිලවට රස්සාවට යන තව දවස් කීයද තියෙන්නේ මේ කලබලයේ ඇස්සේ මං ඉදවට රස්සාවක් නැතුණොත් එක රස්සාවක් නැතිවුනොත් තව රස්සාවක් හොයාගන්න බැරි කමක් නැහෙනි ඒ වුණාට මට ඔයාව නැති වුණොත් ඔයා වගේ කෙනෙක් හොයාගන්න බැහැනි සරෝජිනී කල්පනායෙන් වැඩ කරුවොත් අපිට මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් සරෝජිනී. එහෙම නැති වුණොත්
අපිට මැරණකම්ම පසු තැවිලි වෙන්න වේවි. ඔයා කියන්න හැම තීරණයක් ලතින් වාගේ ඇති. අර වගේ තීරණයක් ගන්න ඉස්සෙල්ලා අපේ අම්මගෙනු තාත්තගෙනු අහලා බැලුවොත් හොඳ නැද්ද? පස්සේ අපි වෙන තීරණයක් ගත්තත් එතකොට අපි හිතර නිදහස් නේ. ඔයාගේ අදහසත් හරි. එතකොට ඔයා කියන්නේ මං අහලා අම්මලා කැමති වුණත් ඔයා මාත් එක්ක ඉන්නවනේ? Come on, man.